මේ කලින් කිව්ව ලෙඩ දෙකේදීම නියුරෝන සෛල මැරෙනවද? නෑ. මේකෙදි මැරෙනවද? ඔව්. කොහේද? මස්තිෂ්ක බාහිකේ. මතකද මස්තිෂ්ක බාහිකේ? ඔව්. මස්තිෂ්ක බාහිකේ නියුරෝන සෛල මැරෙනවා වේගයෙන් සහ ප්‍රතිවත්ති ලෙස. ආයි හරියන්නේ නෑ. රෝගයේ බලපාන්නේ වයස්ගත පුජ්‍යලයින් සඳහාය. මේ රෝගේ තරුණ කාලේ හැදෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 55න් පස්සේ විතර. 55 60 විතර වගේ තමයි මතුනොත්. ඉන් එහාට ඕනි වෙලාවක මතු වෙන්න පුළුවන්. 70 80 90 ඕන වෙලාවක. තරුණ කාලේ ඉන්නේ. ප්‍රවේණි සාධකද හේතු විය හැක. ඇල්සයිමර් සිට පවුල් ඉතිහාසයක් තිබුණොත් මේකෙ එන්න පුළුවන්. මෙතෙක් මේ රෝගය සඳහා ප්‍රතිකර්මයක් සොයාගෙන නැත. ප්‍රතිකර්මයකුත් නැහැ. මේ ස්කිසෝෆීනියා රෝගියාට බෙහෙත් අරන් සාමාන්‍ය රස්සාවක් කරන් ජීවත් වුණා නේද? පුළුවන්. කිසිම අවුලක් නැහැ. හරියට බෙහෙත් ගන්නවා නම් ඕන රස්සාවක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මම දන්න ස්කිසෝෆීනියා තියෙන වෛද්‍යවරු ඉන්නවා. කාටවත් හොයන්න බෑ බෙහෙත් අරන් හොඳට තමන්ගේ ජොබ් එක කරගෙන යනවා. වැඩේ වණ වෙන්නේ බෙහෙත් හරියට ගත්තේ නැතොත්. ડિප්‍රෙෂන් කියන එක සමහර විට එක එපිසෝඩ් එකකින් ඉවර වෙනවා. එක එපිසෝඩ් එකකින් ඉවර වෙනවා. ඊට පස්සේ ඉවරයි. ආයි නැහැ. හැබැයි මේක මොකද්ද? ඇල්සයිමර් මොනම බෙහෙතක්වත් නැහැ. මේක නවත්තන්න. ඒ කියන්නේ නියුරෝන සෛල මැරෙනවා නවත්ත ගන්න බැහැ. එක දිගට මැරිගෙන. ඒතකොට ලෙඩේ එන්න එන්න මොකක් වෙන එකද කියන්නේ? ආ කියන්නේ ලෙඩේ එන්න එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩිම වෙනවා. ඉතින් දන්න කියන සේරම වෛද්‍යවරු ගාවට එක්කන් යනවා. වැඩක් නැහැ. සමහර විට සමහර වෛද්‍යවරු කියනවා මේ ලෙඩේ වාගේ අම්මට හෝ තාත්තට කියලා, තාත්තට මේ ලෙඩේ හැදිච්ච එක හොඳයි. ඒතර අපි තුස්නීම් භූත වෙලා අහනවා නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? මේ ලෙඩේ හැදුණු කෙනෙක් ගෙදර හිටියාම ඔබට ඔබගේ ඉවසීම ප්‍රගුණ කරගන්න පුළුවන්. අපිට කොච්චර ඉවසන්න පුළුවන්ද කියලා ප්‍රගුණ කරන්න පුළුවන් එකක් තමයි මෙවැනි රෝගියෙක් බලාගන්නේ. ඉවසීමේ සීමාව පයින්නවා සමහර වෙලාවට. අම්මා තාත්තා කියලා නෑ, කන පුරවලා දෙන්න හිතෙනවා. හරිද? එහෙනම් මේ රෝගේ හැදෙන්නේ කාට හරි වැඩිහිටියෙකුට? මෙහෙම කොහොමද? ඉවසලා බැරිම තැනත් ඉවසන්න පුරුදු කරන්න. මොකද මේක සනීප වෙන්නේ නෑනේ. එන්න එන්න වැඩි වෙන එක විතරයි වෙන්නේ. තාම මම රෝග ලක්ෂණ ප්‍රායෝගිකව කිව්වේ නෑ. මේකේ තියෙන ටිකනේ කිව්වේ. මේ මෙහෙම වෙනවා වහගන්න. උදේට කෑවද කියලා උදේ 7ට කාලා 9 වෙනකොට උදේට කෑවද කියලා මතක නෑ. මතක නෑ. සමහර විට හිතනවා බොරු කරනවා කියලා. නෑ, ඇත්තටම යාට මතක නෑ. දැන් අපි අපේ තාත්තා කියලා හිතන්නකෝ, අපි වැඩට යනවා කියලා හිතන්නකෝ. ගෙදර ඉද්දි අපි වැඩ ඇරිලා ඇවිල්ලා අහනවා තාත්තා මොකද ආද කෑවද? අනේ නෑ පුතේ, මුම් මට උදේ ඉඳන් මේ වෙනකම් වතුර උගුරක්වත් දුන්නේ නෑනේ. මම මේ වේලි බලන් ඉන්නවා. ඇත්තටම ඇත්ත කියලා හිතෙන්න ඉඩ තියෙනවා ඈ කියන ස්වරූපයේ හැටියට. මේ මීට මොහොතකට කලින් තමයි තේත් බීලා ඉවර කරේ. උදේටත් කාලා දවල්ටත් කාලා හවස තේ එකත් බීලා පැත්තකින් තියලා තමයි මේ කියන්නේ. ආන්න එතකොට තමයි අර කේන්තිය වැඩි වෙන්නේ. ඕකේ ඊටත් වඩා කේන්තිය වෙන අවස්ථාව මෙන්න මේකයි. මිනිහා හිටි ගමන් ගෙදරින් පනිනවා. පැනලා ඔය අහල පහල කොහේ හරි ගෙදරකට යනවා. ගිහින් කියනවා අනේ පුතේ මට කණ්ඩ මොනවා හරි තියෙනවා නම් දීපංකෝ. දැන් සතියකින් විතර මුකුත් කාලා නැහැ. එතකොට අර ගෙදර ඇයි 100 100ට ඒ ගෙදරින් කණ්ඩ දෙන්න නැන්නේ පුතේ, මුන් උන්නම් කනවා හැම જાතියම ගෙනල්ලා මට දෙන්නේ නැහැ. බලන් දැන් මගේ හැටි ඕම කියනවා. එතකොට අර මිනිස්සු හිතනවා මුන් මහ කාලකන්නේ જાතියක්. බලහම් මේ වයසක මිනිහයාට මොනවා කරන්නේ නැද්ද? සලකන්නේ නැහනේ. ඕක අහු වුණාම මොකද හිතෙන්නේ? අර මිනිස්සු ඇහුවොත් එහෙම, ඇයි අනේ මේ 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 මිනිහයාට සලකන්නේ නැත්තේ කියලා ඇහුවොත් එහෙම, හම්මෝ එතකොට මූත් එකේන කේන්තිය. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ කියන්නේ? මොකද කරන්න තියෙන්නේ? ඉවසන්න පුරුදු කරනවා. ඉවසන්න. ආය මේ ගොල්ලන්ට මේ ෂෝට් ටර්ම් මෙමරි එක නැති වුණාට සමහර විට පැරණි අතීත සිදුවීම් මතක තියෙනවා. ඒ කියන්නේ මිනිහා ගිහින් රිවර්ස් වෙලා අතීතේ නවතිච්ච ගතියක් තියෙනවා. ඒ කියන්නේ කොයි වගේද? දැන් මිනිහාගේ වයස අවුරුදු 70යි. දැන් මිනිහා ඉන්නේ ඕ ලෙවල් කාලේ.
ඕලෙවල් කාලේ වගේ නවා මේ කවි කියනවා අනම්මනම් කතන්දර හරි. ගෙදර වැඩ බාසුන්න හැල වගේක් ඇවිල්ලා වැඩි එළියට එන්න දෙන්නේ නැහැ ගෙදර මිනිස්සු. ඇයි? පිස්සු කෙලිනවනේ. එළියට කොහෙන් හරි පයින්නවා හරිද? බාත්รูම් එකට යනවා කියලා හරි ගිහින් පයින්නවා හරිද? පැනලා ගිහිල්ලා අර බාසුන්න ගාවට ගිහිල්ලා ආ සිරිපාල උඹ කොයි වෙලාවද බං ආවේ? උඹ අර කවි ටික පාඩම් කළාද? නැත්තම් කණ්ඩ වෙන්න හිට අරුගෙන් එහෙම කියනවා. බාසුන්න නැහැ. ගඩොල් කැටෙත් තරම්. එතකොට අහනවා ඇයි උඹ බං තුස්නීම් භූත වෙලා බලන් ඉන්නේ? ඇයි බං ඉදා කවි ටික පාඩම් කරගෙන ඉන්න කියලා කිව්වනේ. දෙනවා වැඩේ බාසුන්න නැහැ මුළු ගමටම. අර ගෙදර අර මිනිසයාට පිස්සු බං. මගෙන් අහනවා මොකද්ද? කවි පාඩම් කළාද? මාර කේස් එක. ඔන්න පුතා කොහේ හරි ඈත වැඩ කරන්න කියලා හිතන්නකෝ. ඉන්නේ ගම්පා පුතා කොළඹ ඉඳලා සතියක සැරයක් ගෙදර එන්නේ. ගෙදර ආවට පස්සේ ආ තාත්ත කොහමද ආපුවාම? උඹ කොහේ ඉඳන්ද ආවේ? උඹ කාගේ ළමින්ද? උඹ කොහෙද රස්සාව කරන්නේ? තැපැල් කන්තෝරුවේද? උඹට පොල්ලක් කර කියක් තියෙනවද? ඔන්න ඔහම අහනවා. හරි ඕල්මන්නේ ඉතින් දැන්. හැබැයි පුතෝ මේ වෙලාවකට මතකයි. මාර අවුලක් නේ. වෙලාවකට පෑ දෙක තුනකට මේ පුතා මේ ඔක්කොම මතකයි. සේරම මතකයි. මතකේ නිකන් එනවා යනවා වගේ වෙන්නේ. අනේ කනගාටුදායක තත්ත්වයක් නේද? ඈ? ඒක තමයි. මේ ගුටි කන අවස්ථාවක් තියෙනවා. ඒකනේ මං කිව්වේ ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ කියලා. ගුටි කන අවස්ථාවක් තියෙනවා. කොයි වගේද? දැන් මිනිහා සාලේ වාඩි වෙලා ඉන්නවා. නෝනා ගේ අතු ගානවා. එක පාට කියන මේ සිරියාවති මල් තේකක් හදාමරෙක් ඈ සිරියාවති මොන සිරියාවති ඕංගාලද ඒක පරණ කේස් එකක් ඒක ඕලෙවල් කාලේ මිස්ටර් ස්කෝල් එක මේ අංකලුත් හිටියේ පන්ති සිරියාවති කියලා ළමෙකුත් හිටියා සුමනාවති කියලා ළමෙකුත් හිටියා ඇත්තටම අංකල් යාළු වෙලා හිටියේ සිරියාවතිත් එක්ක ඒ වුණාට වැඩේ කෙලවුලා කසාද බැඳි සුමනාවති ඔය දැන් ගේ අතු ගගා හිටියේ කවුද? සුමනාවති. එයාට තමයි අතීතයේ ඉඳගෙන කිව්වේ සිරියාවති තේ එකක් හදලා ගෙනෙන් කියලා. ඒ වගේ වෙලාවකට ඒ කාන්තාවට මොකක් වෙනවද කියන්නකෝ? මේකා මානසික රෝගියෙක් කියලා මතක් වෙන්නේ නැහැ. කෙලලා හැරියා කොහෙන්ද? කොස්සේ මේ මෙතන ගෙඩි ගහලා ඉන්නවා. පව් අහිංසකයා. තව සමහර වෙලාවට මෙහෙමත් වැඩ කරනවා හොඳේ. ඔය ආච්චිලටත් හැදෙනවා එහෙම හොඳේ. හිටි ගමන් ආච්චිලා අර හැරමිටියක් කොහොම අරගෙන ගිහින් හරිද? ඔය තුව තේ හද හදා ඉන්නවා. හිමින් සද්ද නැතුව ගිහිල්ලා ඉවරලා හැරමිටියෙන් ටෝන් ගල ගන්න. ගහලා කික ගයිනාවේ ඉන්න. හැබැයි ඒ වගේ රෝගියෙක් ගෙදර ඉන්න එකේ පොඩි ආතලියකුත් තියෙනවා. පොඩි ගතියකුත් තියෙනවා ඉතින්. මේ ඊළඟ ප්‍රශ්නේ. මේ අහන්න. රෑට නිින්ද යන්නේ නැහැ මේ මිනිසුන්. රෑට නිින්ද යන්නේ. අපිට හොඳට නිින්ද ගිහින් එකට විතර හරිද? මේ මිනිස්යා මොකද කරන්නේ? කුස්සියට යනවා, සාලෙට එනවා. අපි නිදාගෙන ඉන්න කාමරේ දොර ඇරලා නම් මොකද වෙන්නේ? එනවා, ඇවිල්ලා. පුතේ, පුතේ, පුතේ. මේ නැගිටහන්. තේ හදහන්. උදේට තේ හදහන්. මේ රෑයකට ආයෙ ගිනින් දානවා හරිද? ආයෙනවා තුනට විතර. නැගිටහන්, නැගිටහන්. මොකද එයාට රෑද දවල්ද කියන එකක් අදාළ නැහැ. ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. ඉස්සර අපේ ගෙවල් ගාව හිටියා හැම අංකල් කෙනෙක්. මිනියා මේ ඉස්සර ලෙඩේ වෙන්න කලින් හොඳ වෙද මහත්තයෙක්. මොන මහත්තයා වුණත් ලෙඩේ හැදුනට පස්සේ ඉවරයි. ඒකයි කියන්න තියෙන්නේ මොන මහත්තයාට වුණත් මේක හැදෙන්න පුළුවන්. ආ දැන් මේ හන්ද. මේ වාඩි වෙලා ඉන්න ළමයින්ගෙන් අවුරුදු 55න් පස්සේ මේ රෝගේ හැදෙන අය කවුද? අරය අත විශ්වාස. ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද? මට ඕක හැදෙන්නේ නැහැ කියලා පුළුවන්ද? මටවත් කියන්න බෑ. මම කොහොමද කියන්නේ? දන්නේ නැහැ. අපි කොහොම මැරෙයිද මොන ලෙඩේ හැදෙයිද කවුද දන්නේ? ඒක අපි කියනවා කර්ම ශක්තිය මත තීරණය වෙයි. ඊළඟට අහගෙන මේ තව එකයි මේ ගැන කියන්න තියෙන්නේ. අර අංකල් කරන වැඩ. මා ගැන හරි. අංකල් කියන්නේ වේද මහත්තයා. දැන් යාගේ ගෙදර අර තියෙන්නේ මිනිහා කොහෙන් හරි ගෙදරින් දොට්ට පැන ගන්න පුළුවන් වුණොත් පාර දිගේ එනවා. පාර දිගේ එන්නේ මෙහෙම. හරි. ඕම එන්නේ හරිද? ඔව්. දැන් ඔන්න මම ඉන්නවා පාරායිනේ. හරිද? මම ඉන්නවා පාරායිනේ. හරිද? මේ හොමම එනවා. දැන් මාව හම්බුනහම මම අහනවා අවේද මහත්තයා කොහෙද යන්නේ? නෑ මම මේ නිකන් එළියට ආවා මම යන්නම් ඈ. හැබැයි මම නොහිටියා නම්
කොළඹ නුවර පාරේ තමයි නතර වෙන්නේ. සමහර විට බස් එකට අත දානවා. බස් එකේ කා දන්නේ නැහැ නේ මූට ඩිමෙන්ෂියා කියලා. දාගෙන යනවා. ඊට පස්සේ සල්ලි නැහැ නේ නිට්ටමකින් බස් එනවා. පැහැදිලිද? ඔව්. ඒකෙන් බැහැලා වෙන එක නගිනවා. කොයි ලෝකෙයිද දන්නේ නැහැ පුතෝ හොඳේ. ඒකින්ද මොනව කරන්න ඕනේද? බලාගෙනට හෝකයි ඩිමෙන්ෂියා. ඔබට හම්බ වෙන ආච්චිලා සීයලා අධ්‍යයනය කරන්න, එතකොට ඩිමෙන්ෂියා කෙනෙක් හොයාගන්න බැරි කමක් නැහැ. මං කිව්ව ගැති ලක්ෂණ තියෙනවද කියලා බලන්න. මේ හැබැයි දැන් ඕගොල්ලෝ හිනහ වෙන්නේ මිනිසුන්ට හැදෙන මොනවටද? ලෙඩවලට. මතක තියාගන්න. ඔව් ඔය බක බක ගා හිනහ වෙන්නේ මිනිසුන්ට හැදෙන ලෙඩවලට. හොඳේ. ඔබ දැන් ආතල් එකක් කරගෙන තියෙන මොකද්ද? කාගේ හරි මනෝව්‍යාධික තත්ත්වයක්. ඔබ දන්නේ නැතුව ඔය කර්ම රැස් කරන්න කියලා මතක තියාගන්න. අවසාන භවයේත් බුදුහාමුදුරුවන්ට කොයි වෙලාවෙත් වද දුන්න ඔළුවේ කැක්කුමක් තිබුණා. ඔච්චර හරි ඔළුවේ කැක්කුමක් එනවා. බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියා. ඉතින් ඒක ඉවර කරන්න බෑ. ඉතින් හැබැයි එතනින් ඉවරයි. ඉතින් ආයෙත් නැහනේ. භව කර්ම රැස් වෙලා නැහැ. හේතුව දීවර ගම්මානයක් අසල ඉපදිලා. යා දීවර කටයුතු කළා නැහැ. හැබැයි මාළු අල්ලන තැන බලන් ඉඳලා මාළු අල්ලලා ගොඩට දාපුවාම ඌ අර දඩ බඩ ගාලා ගහිනවනේ. ඒතර බලන් ඉඳලා හරියට සන්තෝෂයි හිතිලා. ඒ සන්තෝෂ හිතිච්ච එකේ ප්‍රතිඵලය තමයි සාරාසංකේ කල්පලක්ෂයක් ඇවිල්ලා අවසාන භවෙත් තුළු එකක්කට හේතු වුනේ. දැන් hina වෙන්නේ බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා නළුවෙක්. එයා මේ මෑත කාලෙත් හිටියා. එයා නෙමෙයි තමයි එයාද දන්නෙත් නැහැ. කවුදේ බුදුහාමුදුරන්ගේ කාලෙ හිටියේ අති දක්ෂ නළුවා? ගාමිණී. ගාමිණී පොන්සේකා නෙමෙයි. දන්නෙත් නෑ හැබැයි මම දන්නේ කොහොමද? ඒ කාලේ නාට්‍ය සහ රංග කලාව කළා මිනිස්සු ගොඩාක් සතුටට පත් කරපු කෙනෙක්. එතකොට බුදුහාමුදුරුව හම්බෙලා දවසක් ඇහුවලු, ස්වාමීනි මම තරම් මිනිස්සු සන්තෝෂයට පත් කරන කෙනෙක් නෑ. හරි මම එනවා කියනවා නම් කොහේ හරි නාට්‍යයකට ගම් නියංගම් පිටින් එන්නේ බලන්න. ඉතින් අපේ පරම්පරාවේ මට කියලා තියෙනවා අපි එහෙම මිනිස්සු සතුටට පත් කරන නිසා අපි මැරුණම් පස්සේ උපදින්නේ කොහෙද? දිව්‍ය ලෝකෙක. පායාසය කියලා දිව්‍ය ලෝකයක උපදින්නේ කියලා. අනේ බුදුහාමුදුරුවෝ මුකුත් කිව්වේ නැහැ. ඇයි ඔබ වහන්සේ නිශ්ශබ්දව ඉන්නේ? අහන දන්නවනේ. තුන් වතාවක් විතර අහනකොට තමයි බේරෙන්න බැරි වුණාම උත්තර දෙන්නේ. ඒතකොට කියනවා පායාසය කියලා කියන්නේ දිව්‍ය ලෝකයක් නොවේ. එය අවීචි කියන නිරයට සමාන්තරව පවතිනා වූ සමාන්තර නිරයක්. ඒකේ තමයි ඇත්තටම උපදින්නේ. අහනවා හේතුව නළුවෙක් කරන්නේ බලන් ඉන්න ඇය තුළ රාගය, ద్వේෂය, මෝහය ජනිත කිරීමයි. විශාල පිරිසක් තුළ රාගය, ద్వේෂය, මෝහය ඇති කිරීම අපායගාමී වීමට ඉතාමත්ම හොඳ සුදුසුකම. ඒ හින්දා ඕගොල්ලෝ මාව එහෙට යවන්න ලෑස්ති වෙන්න එපා. පැහැදිලිද? ආවේ හිට යවන්න ලෑස්ති වෙන්න එපා. මේ කියලා දුන්නේ මොකද්ද? ලෙඩේ රෝග ලක්ෂණ ටික විභාගෙට මොනවා කරන හැටිද මතක තියාගන්න හැටි මිසක් ලෙඩේ රස විඳින හැටි නෙමෙයි. හොඳේ. ලෙඩේ ඔබ රස විඳින්න ගත්තොත් ඔබ තුල ඇති වෙන්නේ මොකද්ද? මෝහය. මෝහය කියන්නේ මොකද්ද? මෝඩකම. අනුන්ගේ ලෙඩකට මොකද වෙන්නේ? හැච 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 ගගා මොකද වෙන්නේ? හිනහ වෙලා ආතල් එකක් ගන්න එක. ඒක මෝහයක්. ඔබේ තාත්තට මෙහෙම හැදෙනවට කැමති ආත උස්සන් මා රාතල් ගෙදර ඉන්න. ඒක එක්කවත් නැහැ. තමන්ගේ තාත්තට හැදුනහම ආතල් නැහැ. එහෙනම් අම්මට හැදෙන අත උස්සන්න බා. අම්මට මේ ඩිමෙන්ෂියා හැදිලා ඒ වගේ එහෙම කරනකොට මට මාරාතල් කියලා අත උස්සන්න බා. කවුරුත් නැහැ. අපිට සම්බන්ධයක් නැති කෙනෙකුට හැදිලා තියෙනවා නම් අපිට ආතල්. දැක්කද අපේ තියෙන කුහකකම? ඒ නිසා මම ඕගලන්ට මේ රෝග ලක්ෂණ ටික කිව්වේ ඒකෙන් ආතල් එකක් ගැනීම සඳහා නෙමෙයි. මතක තියාගන්න සහ රෝගේ මොනවා කර ගැනීමටද? හඳුනා ගැනීමටයි. හරිනේ?